දසන කාන්ති චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. යුවන් වැං 5 නෞකාව ලබන 11 වෙනිදා සිට 17 වෙනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට සැලසුම් කර තිබුණා. නමුත් එම නෞකාවේ ආගමනය නැවත දැනුම් දෙන තුරු කල් දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබුණේ ඉන්දියා රජය ඒ සම්බන්ධයෙන් විරෝධාත්මක ස්ථාවරයක් පළ කර තිබීම නිසයි. අගෝස්තු 5 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය චීනයට එම දැනුම් දීම සිදු කර තිබුණේ ඒ පිළිබඳ තවදුරටත් උපදෙස් ලබා ගත යුතු බව පවසමින්. ඉන්දියා මාධ්‍ය වාර්තා කරන පරිදි යුවන් වැං 5 නෞකාවේ ග්‍රාහක පරාසය කිලෝමීටර 750ක් පමණ වන අතර ඊට කාලපාක්කම් සහ කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාර ක්‍රියාකාරකම් ඇතුළු දකුණු ඉන්දියාවේ උපක්‍රමීය දත්ත ග්‍රහණය කළ හැකි වනවා. මේ හේතුවෙන් ඉන්දියා රාජ්‍ය චීන යුවන් වැං 5 නෞකාවේ හම්බන්තොට චාරිකාව සම්බන්ධයෙන් තමන් පරීක්ෂාවෙන් පසුවන බවත් එහිදී ඉන්දියාවේ ආරක්ෂක සහ වාණිජමය අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අන්රිදම් බක්චි ප්‍රකාශ කළා. මේ හේතුවෙන් ඉන්දියා රාජ්‍ය චීන යුවන් වැං 5 නෞකාවේ හම්බන්තොට චාරිකාව සම්බන්ධයෙන් තමන් පරීක්ෂාවෙන් පසුවන බවත් එහිදී ඉන්දියාවේ ආරක්ෂක සහ වාණිජමය අභිලාෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බක්චි ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඉන්දියාවෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ යුවන් වැං 5 හමුදාමය නෞකාවක් ලෙස හැඳින්වුවද නැංගුරම් ලන වරාය අයත් රටවල නීතියට අනුකූලව කටයුතු කරන බවයි. එමෙන්ම ඊට ඉන්ධන ලබා දීමෙන් ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකි බවද චීනය වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදුවන දේශපාලන බලපෑම පිළිබඳ අදහස් පළ වුණා. රාජතාන්ත්‍රික නිසි පිළිවෙත් පිළි නොපැබීම නිසා අද රට මුණ දෙන දැවැන්ත ජාත්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයකට අපි පත් වෙලා තිබෙනවා. අර රුසියාවේ ගුවන් යානයට කරපු වැඩේම මේ අවස්ථාවේදී චීනයේ මේ නැව සම්බන්ධයෙන් අපි අනුගමනය කරපු ක්‍රියාවලියෙන් අපිට එල්ලවන තර්ජනය ඉතාමත් බරපතලයි. මොකද අපි කුඩා රටක්. හැම රටකින්ම යුද නෞකා ලංකාවට එනවා යනවා. ඒවට හැම එකටම අවසර දීලා තියෙනවා. ඉතින් අපි කොහොමද චීනයකට විතරක් නවත්තන්නේ? ඉතින් අන්තිමට මොකද වුනේ? දැන් එක නවත්තලා. අවසර දුන්නු නැව. කොහොමද නැවතුනේ? මේ හැමතැනම කතාව යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙකුයි බැසිල් මහත්තයයි ගියාලු. ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වලු එක්ක මේ නැව නවත්තන්න නැත්නම් තමුන්නාංශයේ ජනාධිපති ධූරය ඉවරයි. ඒ තර්ජන ඉදිරියේ තමයි මේ නවයෙන් එක නවත්තලා තියෙන්නේ. අපිට ආරංචි හැටිය. ඒක තමයි රටේ යන කතාව. මේක පිළිබඳව ඉන්දියා චීනය පැත්තෙන් කරලා තියෙන පැහැදිලි කිරීම තියෙනවා. ඔවුන් කියන්නේ මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට මේ පර්යේෂණ නැවට එන්න අවසර දීලා තියෙනවා කියන. මොකද මේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යවන ලියුමෙත් මේක ඉදිරිපත් කරලා තියෙනවා 2022 ජූලි මාසේ 12 වෙනිදා මේ නැවට ලංකාවට ගෙවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. ජලය ලබා ගැනීම හෝ වෙනත් පහසුකම් ලබා ගැනීමට ඉඩකඩ දීම ජාත්‍යන්තර නාවක භාවිතාව අනුව පිළිගන්න කටයුත්තක් හැටියට වුන් කියනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට බලපෑම් කරනවා. ආණ්ඩුවේ ස්ථාවරයේ මේ පිළිබඳ පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. කිසි විටත් මෙම වාතාවරණය පිළිබඳව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් වුණා. ඔය නෞකාව හම්බන්තොටට එන එකනේ ප්‍රශ්නේ. හම්බන්තොටට නෑවිත් ජාත්‍යන්තර මුහුදේ ගියා නම් කතා බහට ලක් වෙන්නේ නෑනේ. මේ අවස්ථාවේ චීනයට අවශ්‍යතාවයක් නැහැ, දැඩි අවශ්‍යතාවයක්. ලංකාවට බලපෑම් කළා ඔබ මේ ඉන්දියාව සමග වැඩියෙන් ගනුදෙනු කරන්නට එපා. ඒක අපිට තර්ජනයක් කියලා එහෙම බලපෑමක් මට හිතෙන්නේ නැහැ එනවා කියලා. අපිට කළ හැකි දෙයක් තියෙනවා මට හිතෙන හැටියට මේ 60 දශකයේදී බණ්ඩාරනායක මැතිණියගේ රජය කළා වගේ අර චීන ඉන්දු චීන සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා අපිට පුළුවන් දෙයක් කරන්න කරලා ඒ වගේම මේ බංග්ලාදේශයේ චිතගොන් වරාය කරනවා වගේ ඉන්දියාවට සහ චීනයට දෙගොල්ලොන්ටම සහ සියල්ලන්ටම අපේ වරායවල් විවෘත කරලා ෆ්‍රී ට්‍රේඩ් පෝට්ස් කියන්නේ නිදහස් වෙළඳ වරායන් ක්‍රියාත්මක කරන්නට ලැබුණොත් අපේ විදේශ විනිමය අවශ්‍යතාවයන් බොහොම ඉක්මනට සපුරා ගන්න පුළුවන්.